කොළඹ නවම් මහා පෙරහැර කොළඹ නගරයට අලංකාරයක් ගෙන දෙමින් රටට ගෞරවයක් උදා කරමින් දෙස් විදෙස් විශාල ජනකායක් මැද අද නවම්පුර පසළොස්වක පුන් පොහෝ දින රාත්‍රී 7:30ට ඒ වගේම හෙට රාත්‍රියේ එකම ආකාරයෙන් වීදි සංචාරය කරන්නට මේ වෙනකොට කටයුතු සම්පාදනය කොට තිබෙනවා. පුර අවසර 45 තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන ආපු මේ පෙරහැර මංගල්‍යය නවම්පුන් පොහෝ දින ඇති ශාසනික වැදගත්කම ස්මතු කරමින් සැරියුත් මුගලන් දෑගසව් දෙනමට ඒ දෑගසව් තනතුරු පිරිනැමීමේ අති උතුම් දිනය සිහිපත් කරවමින් ඒ සංසිද්ධිය පොදු ජනතාව තුළ සිය හදවත්වලට සමීප කරමින් නවම් මහා පෙරහැර පවත්වනු ලබනවා. ඒ නිසාම තුනුරුවන් උදෙසා කරන පූජෝපහාරයක් හැටියටයි නවම් මහා පෙරහැර හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. මෙවර නවම් මහා පෙරහැර සාර්ථක අන්දමින් ඉෂ්ට සිද්ධ කෙරෙන අතර පෙරහැර සුපුරුදු ගමන් මාර්ගයේ වීදි සංචාරය කරන්නටත් නියමිතව තියෙනවා. ඉතින් පෙරහැර විවිධ විද්‍යුත් නාලිකා ඔස්සේ අරගෙන එන්න සූදානම් කරලා තියෙනවා ඔබේ ආලින්දයට ඔබේ නිවසට. ඉතින් පෙරහැර නිවසේ සිට නරඹනවා නම් ඒ ආකාරයෙන් බලන්න පුළුවන්. මේ ගංගාරාම විහාර පරිශ්‍රයට ඔබ එන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා නම් නිදහස් මාවත් තියෙනවා ගොඩක්. පෙරහැර මාවත, උත්තරානන්ද මාවත, නවම් මාවත ආදී. ඒ වගේම ජේන් ස්පේස් මාවත, ජිනරත්න මාවත කියන මාවත් දෙකේ ආසන වෙන් කරලා තියෙනවා. ඉතින් ඔබ කැමති තැනක ඇවිල්ලා පෙරහැර නැරඹීමේ හැකියාව තියෙනවා. මෙවර පෙරහැර පහුගිය වසරවල වගේ උඩ රට පහත රට සබරගමු විවිධ සම්ප්‍රදායන් තුල නර්තනයන් ඉදිරිපත් කරන නර්තන කණ්ඩායම් 80ක් පමණ, අලියතුන් 45ක් පමණ පෙරහැරේ මෙවර යාපනයේ ප්‍රදේශයෙන් එන දමිළ නැටුම් කීපයකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ජාතික සමගියත් ගොඩනගමින් ආගමික සහජීවනය ඇති කරන්ට මේ පෙරහැර සමත් වෙනවා. අනික කොළඹ අගනගරය තුල පැවැත්වෙන මේ පෙරහැර සියලු දෙනාගේම උත්සාහයේ පරිශ්‍රමයේ සහ අනුග්‍රහකත්වයේ කරන පෙරහැරක්. ඒ නිසා ජාති ආගම් ભેදයකින් තොරව හැමෝම ඇවිල්ලා මේ පෙරහැරට උදව් උපකාර කරනවා. ඉතින් පෙරහැරට නන්නායුරින් උදව් උපකාර කරන ඔබ සියලු දෙනාටමත් ආශිර්වාද කරමි. මේ පෙරහැර මංගල්‍යයට එකතු වෙන හැටියට ඔබ හැම දෙනාට මම කාරුණිකව ඉල්ලීමක් කරනවා. ගංගාරාම විහාරාධීශ්වර කොළඹ නවකෝරළේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගලබඩ ඥානිස්සරණ හිමිපාණන් වහන්සේගේ උපදේශකත්වය, මාර්ගෝපදේශකත්වය, ඒ වගේම උන්වහන්සේගේ අනුශාසකත්වය මත මේ සියලු කටයුතු විහාරස්ථානයේ වැඩ ඉන්න නිවාසික ස්වාමීන් වහන්සේලා සහ දායකකාරකාදීන් එකතු වෙලා ඉෂ්ට සිද්ධ කරන බවත් සිහිපත් කරන්න කැමැතියි. පෙරහැර නැරඹීමට පැමිණෙන්න බලාපොරොත්තු වෙන ප්‍රේක්ෂකයන්ට, නරඹන්නන්ට නිදහස් මම්මාවත් වෙන් වෙලා තියෙනවා වගේම ඒ ඇවෙනුවෙන් පොදු පහසුකම් සම්පාදනය කළා තියෙනවා. ශ්‍රී ලංකා පොලිසිය අවශ්‍ය ආරක්ෂාව සපයන අතර ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් රථ හිමියන් ගමනාගමන කටයුතු පහසු කරලා දීලා තියෙනවා. ඒ වගේම පෙරහැර පටන් ගන්න මොහොත වෙනකම්ම පාරවල් වැසීමක් කෙරෙන්නේ සනීප ආරක්ෂක කටයුතු වෙනුවෙන් වෙනම සංවිධානය කළා තියෙනවා. ජල පහසුව තියෙනවා, ආහාර පාන ආදිය තියෙනවා. කැමති කෙනෙක් ඇවිල්ලා මේ පෙරහැරේ ඇවිල්ලා ඒ කොටස්කාරයෙක් වෙන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ පෙරහැර බෞද්ධ ආගමික කටයුතු ඉෂ්ට සිද්ධ කරලා තුනුරුවන් උදෙසා කරන පූජාවක් නිසා පෙරහැරේ මූලිකම අංගය තමයි සදාහතුක කරඬුව වැඩමීම. ඒ සදාහතුක කරඬුව වැඩමන අවස්ථාවේදී ඒ ආසනවලින් නැගිටලා ආචාර සමාජාචාර ගෞරව කිරීම, වන්දනා කිරීම වැදගත් වෙනවා. මොකද විදේශිකයන් වැඩි පිරිසක් ඇවිල්ලා නරඹන පෙරහැරක් නිසා ඒ ඇයටත් කිසියම් අවබෝධයක් මේතුර ලබා දෙන්න ඕන නිසා. අනිත් කාරණාව ඈත දුර බැහැරින් එන අයට ඉතාමත් සැහැල්ලු ඇඳුමක් කැදගෙන බඩු මුට්ටු ආදී අරගෙන එන්නේ නැතුව පෙරහැරට පැමිණෙන්න කියන පණිවිඩය දෙන්නේ අවශ්‍ය නම් වතුර බෝතලයක් අරගෙන එන්න. ප්‍රශ්නේ කාලේ නිසා වෙහෙස මහන්සිය නිවා ගැනීමට ඒ උපකාරී වෙනවා.